රීසර් ලොවේ දැවන්ත විප්ලවය සුපිරි තලතුනක අද්විතීය එකමතුවෙන් නම්‍යශීලී රීසර් හිස සහ අතට පහසු ලිස්සන් නොහැන විට Big 3 ඔබ ඔබේ ළඟ තියෙන දුර්වලතා හඳුනාගත්ත කෙනෙක්ද? ඔව්, මම හිතනවා මගේ හැකියාවන් මට මගේ නොහැකියාවන් හඳුනාගත්ත ඉඳ තමයි මම මගේ ජීවිතේ මෙච්චර දුර ඇවිල්ලා තියෙනවා. මම ජීවිතේ සාර්ථක කරගෙන තියෙනවා මේ තාක් තුරට. ඔබ හඳුනාගත් එක දුර්වලතාවයක් කියන්න පුළුවන්ද? දුර්වලතාවයක් කියලා මම සමහරු දකින ඇති මගේ දුර්වලතාවයක් හැටියට මේ රටේ තියෙන ආකල්පනුව කෙලින් කතා කරන එක, හිතට එකකව කතා කරන එක. මොකද මේ රටේ හුඟක් තැන්වල ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මම හිතන්නේ සමහරු හිතනවා ඇති ඒක දුර්වලතාවයක්. ඔබ දැඩි ලෙස තරහා යන පුද්ගලයෙක් කියන්නේ ඇත්තද? මෙහෙමයි, මම හිතන්නේ මේ ලෝකේ ඉන්න ඕන කෙනෙකුට තරහා යනවා කියන එක සිද්ධ වෙනවා. අපි ගත්තොත් මේ රටවල්වල ගෙවල්වල දරුවෝ දෙමව්පියෝ තාත්තලා අම්මලා එහෙම තරහා වෙනවා කියන එක වරදක් දැක්කොත් මම සාමාන්‍යයෙන් නිවැරදි කරනවා. දෙපාරක්, තුන් පාරක්, හතර පාරක් කියනවා. එහෙම වෙලත් නිවැරදි කරගන්න නැති අය හම්බුනාම සමහරලා ටිකක් අදින් කියන්න සිද්ධ වෙනවා. නමුත් ඒක වෛරයක් තරහ නෙමෙයි. මේ සමහරලාට මනුෂ්‍ය ඉන්නවා, ඒගොල්ලොන්ට එක එක විදියට කිව්වම තමයි ඒවා මේ බරපතලව හිතන්නේ. ඉතින් ඒ වගේ හොඳින්ම එක පාරක් කියපු අය වැඩ කරන අය ඉන්නවා. දෙපාරක් ටිකක් කිව්ව මතක් කරාම කරන අය ඉන්නවා. සමහරු ඉන්නවා ටිකක් සැරෙන් කිව්වත් තමයි එයා ඒක සීරියස් ගන්න. ඉතින් ඒ වගේ වෙලාවට අපි සමහරලාට එහෙම කියනවා. වෛරෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඔබ ඒකට එකඟද? වෛරෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියන එකට මම එකගයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තාමත් ඔබ වෛර කරනවා? වෛර කිරීමක් නෙමෙයි එතන තියෙන්නේ. මම හිතන්නේ වචනය වෛරයක් නෙමෙයි, ඔහු කරපු දේවල් ප්‍රතික්ෂේප කිරීමක් මගේ හිතේ තියෙනවා. ඔහුගේ ඒ හැසිරීම, ක්‍රියාකලාප තරය ප්‍රතික්ෂේප කිරීමක්, පිළිකුල් කිරීමක් මගේ හිතේ තියෙනවා. වෛර කිරීමක් කියන එකයි සමහරලාට යමෙක් වරදක් කරොත් ඒ වරදට උත්තර දිය යුතුයි, වරදට නීති හමුවට යා යුතුයි කියන එක දෙකක් කියන එක මම මෙතනදී පැහැදිලි කරන්න ඕනේ. ඔබට දේශපාලනය කරන්න තියෙන සුදුසුකම් මොනවද? මට දේශපාලනය කරන්න තියෙන සුදුසුකම, ප්‍රධානම සුදුසුකම තමයි මම රටට ආදරෙයි. රටේ තියෙන වැරදි දේවල් නිවැරදි විය යුතුයි කියන මතේ මම තරයේ ඉන්නවා. ඒක තමයි මම හිතන්නේ හරි දේ රටේ කරන්න ඕනේ, ජනතාවට සාධාරණ වෙන්න ඕනේ, රට දියුණු වෙන්න ඕන කියන මතේ මම ජීවත් වෙන නිසා මට දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා. ඒ මතේ උඩ ඉඳගෙන තමයි මම දේශපාලනය පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම් දේශපාලනය කරන්නේ. ඒ මතේ මම තරයේ විශ්වාස කරන නිසා, ඒ විශ්වාසය තමයි මට දේශපාලනය කරන්න තියෙන අයිතිය. ඔබ විසින් ඔබේ පණ නසා ගැනීම මේ සිදු කරන්න කිව්වොත් ඔබ එකඟද? නෑ, මම එච්චර මොඩ වැඩ කරන්නේ. ඔබ දේශපාලන උගුල් වල වැටුණු පුද්ගලයෙක්ද? මම හිතන්නේ නැහැ, මම විශ්වාස කරන්නේ නැහැ ඌල් වලට වැටලා තියෙනවා කියලා. මම බලලෝභී හරි හදිස්සි තීරණ ගන්න හරි මිනිස්සුන්ට ලේසියෙන් රැවටෙන හරි පුද්ගලයෙක් නෙවෙයි. මටත් යම්කිසි මානසික ශක්තියක් තියෙනවා, මට යම්කිසි බුද්ධියක් තියෙනවා, මේක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා අතීතේ. නිකන්ම මම හිතන්නේ නැහැ මම උගුලක වැටුණා කියලා. මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ ඇමතිකමක්ද ආරක්ෂක ලේකම්දුරයක්ද? ආරක්ෂක ලේකම්කම මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. ලේකම්කමක් මට බාර ගන්නත් බෑ. මම ෆීල්ඩ් මාෂල් නිලධාරණ නිලධාරියෙක්. ෆීල්ඩ් මාෂල් නිලය කියන්නේ රාජතාන්ත්‍රික මට්ටමේ කැබිනට් ඇමති කෙනෙකුට සමාන නිලයක්. රටේ ඉන්න රටේ නායකයාට පමණයි ආචාර කරන්නෙත්. මෙවැනි ස්ථානයක ෆීල්ඩ් මාෂල් කෙනෙක් නවතින්නේ. ඒතකොට ලේකම් දුරයක් බාර ගැනීම ඒක අදාළ නැහැ. ඊළඟට මම ජනාධිපතිතුමාටත් කිව්වා, අගමැතිතුමාටත් කිව්වා මට යම්කිසි තනතුරක්
ලැබෙනවා නම් මගේ ෆීල් මාර්ෂල් නිලය මගේ දේශපාලන පසුබිමට ගැළපෙන තනතුරක් වගකීමක් වෙන්න ඕනේ. හැබැයි එතනදි මට නිදහස අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ පක්ෂයේ ප්‍රතිපත්තිත් එක්ක ඉදිරියට දේශපාලනය කරන්න. ඔබ දේශපාලනයේදී පෞල්වාදී ප්‍රතික්ෂේප කරනවාද? පෞල්වාදී කියන්නේ මෙහෙමයි, කාටවත් කියන්න බෑ තාත්තා දේශපාලනඥයෙක් නම් පුතාට දේශපාලනඥයෙක් වෙන්න බෑ කියලා. ඒක පුතාගේ තියෙන අයිතියනේ. ඕන කෙනෙක්ගේ පුතෙකුට එයාට අවුරුදු 18ක් වුණාම එයා නිදහස තියෙන එයාගේ වෘත්තිය තෝරගන්න. ඒතොර තාත්තට කියන්න බෑ මම දේශපාලනඥයින්ද උඹ දේශපාලනය කරන්න එපා. හමුදාවේ ඉන්න එක්කෙනාට කියන්න බෑ මම හමුදාවේ නිසා පුතාට හමුදා නිලධාරියෙක් වෙන්න බෑ. ඉංජිනේරුවෙකුට කියන්න බෑ මම ඉංජිනේරුවා නිසා පුතාට ඉංජිනේරුවෙක් වෙන්න බෑ කියලා. ඉතින් එවැනි වාතාවරණයක යම් කිසි කෙනෙක්ගේ පවුලේ පියාගෙන් පස්සේ පුතා දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්. ඉතින් පවුල් වාදය අපි ප්‍රතික්ෂේප කරන්නේ ඒ පවුලක් වටාම බලය ගොඩ නැගිලා පවුලක් විසින් රජය පාලනය කරන්න හදන, රට පාලනය කරන්න හදන, රටේ තියෙන හැමදේම මෙහෙවන්න හදනවා. ඊට පස්සේ ඒ පවුල වෙනත් ප්‍රතිරූප ගොඩනගාගෙන රාජ උෂ්ණයකින් ජීවත් වෙනවා. ඒක රටට හානි කරයි. ඇයි පසුගිය දේශපාලන මැතිවරණයේදී පවුල් පිටින් ඉදිරිපත් වුනේ? මගේ පවුල පිටින් ඉදිරිපත් වුනේ නැහැ. ඔව්, එතෙන්දී අපේ පක්ෂය අලුත් පක්ෂයක්. අපට අපේ සංවිධාන ශක්තිය තාම මදි, හුඟක් දුර යන්න තියෙනවා. සංවිධායකවරුත් හුඟක් අයගේ හැකියාවල් ජාතික මට්ටමේ මැතිවරණයකට සෑහීමකට පත් වෙන්න බෑ. ඒක ඒගොල්ලෝ දන්නවා. ඒක අන්න ගම්පා දිස්ත්‍රික්කයෙන් විශේෂයෙන්ම දදබල ඉල්ලීමක් ආවා ඒගොල්ලොන්ට ශක්තියක් වෙන්න, මගේ බිරිඳට ගම්පහින් ඉල්ලන්න එන්න කියන්න කියලා. මම මේක ප්‍රතික්ෂේප කරා මුලදී. මගේ බිරිඳට මම දැනුම් දුන්නම එයත් අරේ ප්‍රතික්ෂේප කරා. නමුත් ඒ ඉල්ලීම අපි ඒගොල්ලෝ ඉතාම මගේ බිරිඳ වෙන මාර්ගවලුන් මට දැනුම් දෙන්න පටන් ගත්තා. මම මේකට දාන්න එපා, මේ ඉල්ලීමත් මගෙන් කරන්න එපා කියලා. නමුත් අන්තිමේ ඒගොල්ලොන්ගේ ඉල්ලීම නිසා, ඒ ප්‍රදේශයේ පැවතුන දේශපාලන වාතාවරණය නිසා අපි තීරණය කරා බිරිඳට ඡන්ද ඉල්ලන්න දෙන්න කියලා. ඔබ හමුදා ජීවිතයෙන් පසු නොගත්තනම් හොඳයි කියලා හිතෙන තීරණය මොකක්ද? හමුදා ජීවිතයෙන් පස්සේ ගත්ත තීරණ ගැන මම පසුතැවෙන්නේ නැහැ. මගේ හද සාක්ෂියට එකගව කියන්නේ ගත්ත සීලුම තීරණ මං හිතනවා රට ගැන හිතලා ජනතාව ගැන හිතලා ගත්ත තීරණ නිසා. ඒ වගේදී නොයෙක් නොයෙක් බාධක මට ආවා. දුෂ්කරතාවලට මට මුහුණ දෙන්න වුණා, කටුකෝල් හරහා යන්න වුණා, තාවකාලිකව පසුබැසීම් බිඳ වැටීම් සිද්ධ වුණා. නමුත් ඒ වෙච්ච දේවල් එකක්වත් සදාකාලික නැහැ. ඒ වෙච්ච දේවල් නිසා මම පසුබට වෙලා අධෛර්යමත් වෙලා මානසිකව වැටලත් නැහැ. ඒක නිසා මං හිතන්නේ මං ගත්ත තීරණ වැරදි කියලා. පසුගිය මැතිවරණයේදී ඔබ මනාප කීයක් බලාපොරොත්තු වුණාද? මට 2010 ඡන්දේ ඉල්ලුවාම 98,000ක් මනාප තිබුණා. ඊළඟ පළාත් සභා ඡන්දේදී අපේ පක්ෂයට තිබුණා 72,000ක්. ඉතින් මම හිතුවා 98,000 හම්බෙනකොට අපි ජනතා විමුක්තිවරුණත් එක්ක එකතු වෙලා හිටියේ. පළාත් සභා ඡන්දේ තිබුණ ඡන්ද අපට ලැබෙයි කියලා අපි විශ්වාස කරා. නමුත් අපි දැනන් හිටිය අවදානමක් තියෙනවා මහින්ද රාජපක්ෂට විරුද්ධව අලියා යටතේ කට්ටිය පෙළ ගැහුණා, හංසයා යටතේ හිටපු ඔක්කොම පෙළ ගැහුණු නිසා ඡන්දේ කියන එක හෙට මෙහෙට පාවෙන දෙයක් අපේ අලුත් පක්ෂවලට තියෙන්නේ. පාවෙන ඡන්ද තමයි ගොඩක් තියෙන්නේ. ඡන්ද බේස් එකක් හදාගන්න තරම් අපේ පක්ෂයට කාලයක් තිබුණේ නැහැ. පාවෙන ඡන්දය ඉවත් යෑමේ මහින්ද රාජපක්ෂට විරුද්ධ එකතැනකට ගමන් කරයි කියන අවධානම අපිට තිබුණා. ඉතින් ඒක හන්දා ඒ අවධානම තිබුණත් අපේ මතය රටට ගෙනියන්න ඕනේ. ඒකට වෙනම වේදිකාවක් ඕනේ. අපි රටේ තියෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න උත්සාහ කරන කට්ටියක් නිසා අපට අවධානම තේරුම් අරගෙන මනාප හම්බුණක් නැතත් කියලා අපිට යන්න සිද්ධ වුණා මේකට. නමුත් අපි හිතුවා පළාත් සභා ඡන්ද දුන්න ඡන්දවත් අපට ඒකෙන් භාගයක්වත් ඉතුරු වෙයි කියලා. නමුත් ඒක සිද්ධ වුණා. ජනතාව ඔබව ප්‍රතික්ෂේප කරමින් නේද ඉන්නේ? ඒ මැතිවරණ ප්‍රතිඵලය අනුව නම් ඒක අපි විශ්වාස කරන්නේ ජනතාව මාව ප්‍රතික්ෂේප කරලා මිනිමරලා හිරේ ඉන්න කට්ටිය අනුමත කරනවා නම්. එහෙම නැත්නම් දැන් පුරවැසි බලයනුත් කියනවා අරයට ඇමතිකම් දෙන්නපා, මෙයාට දෙන්නපා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා ඒ චරිත සදාචාරමත් චරිත නෙවෙයි කියලා. සමහර තැන්වල අපි දන්නවා කසිප්පු මුදලාලිල වගේ අය මනාප උපරිම ගත්තා. එතකොට මාව ප්‍රතික්ෂේප කරලා අරව අනුමත කරනවා නම් එහෙනම් අපිත් මිනිමරන්න කසිප්පු කරන්න පටන් ගත්තොත්
අපිව අනුමත කරයිද. එක හන්දා මම හිතන්නේ ඒක ජනතාව ජනතාව එවැනි තීරණ ගත්තා. මේ තීරණ ගැන ජනතාව කවදාරි පසුබට මේ පසුතැවිලි පොළ වෙයි. මොකද ඒ ගත්ත වැරදි තීරණවල ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙන්නේ ජනතාවට. ෆීල්ඩ් මාර්ෂල්, ඔබ ඉල්ලූ එකක්ද නැත්නම් ලැබුණ එකක්ද? ඒක මම හිරේ ඉන්නකොට මම පාර්ලිමේන්තුවට ආවා. එදා පාර්ලිමේන්තුවේදීම විපක්ෂයේ හිටපු අය කෑ ගැහුවා මම ෆීල්ඩ් මාර්ෂල් කරන එළියට ආපු හැටි කියලා. ඒ වගේ මතයක් ගොඩ නැගුණා. ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිනි, අගමැතිතුමා, ඒගොල්ලෝ හිටිය මතයක යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා මම කරපු සේවය රට වෙනුවෙන් ඒ සේවයට ඇගෙවීමක් හැටියට මට මේ උසස්සියම දෙන්න ඕන කියන මතේ ඒගොල්ලෝ හිටියා. ඒවා ඉල්ලලා ගන්නවා, ඉල්ලපු කට්ටියකුත් හිටියා. ඔබතුමා දැක්කනේ පත්‍රවලින් ඉල්ලුවා, අපිත් හිටියානේ අපටත් දෙන්න කියලා. නමුත් ඉල්ලුවට දෙන්නේ නැහැ ඒවා. ඔබ තාමත් රටේ ජනපති හෝ අගමැති වීමේ සිහිනේ ඉන්නවද? ඔව්, රටේ නායකත්වය වෙනුවෙන් තමයි මම දේශපාලනයට ආවේ. ඉදිරියටත් රටේ දැන් ඉන්න නායකයෝත් උත්සාහයක් ගන්නවා රට හදන්න. ඒ නායකයෝ දෙදෙනා ගැන මම විශ්වාසයක් තියලා තමයි මේ වේදිකාවට නැග්ගේ. ඉතින් යම් කිසි දෙකේ ඒගොල්ලෝ අපොහසත් වුණොත් නැවත අපටත් උත්සාහ දරන්න වෙනවා, නැවත නායකත්වයක් හරහා හෝ මේ රට ගොඩනගන්න. එතකොට එවැනි නම්‍යශීලීව ඕනම දෙයකට මුහුණ දෙන්න සූදානම් වෙලා අපි දේශපාලනය කරනවා. රටේ ඉල්ලීම අනුව, රටට අවශ්‍යතාවය අනුව ඒක සිද්ධ වෙන්න ඕන. ලොවේ දැවැන්ත විප්ලවය සුපිරි තලතුනක අද්විතීය එකමතුවෙන් නම්‍යශීලී රේසර් හිස සහ අතට පහසු ලිස්සන් නොහැන මිට බිග